ටවුන් එකේ විෂංකයාකට ගියා නම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. විපක්ෂ නායක කියන තනතුරේ ඉඳන් අද වෙනකන් අපිට විපක්ෂ නායක කාර්යාලයේ බාර දීලා ඒ කටයුතු කරන්න අවස්ථාවක් දීලා නැහැ. මේ නිකම්ම හුදකලාවේ වෙන දෙයක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ 16ක් වගේ පොඩි ප්‍රමාණයක් ඉන්න පක්ෂයක විපක්ෂ නායකකම ඉල්ලනවා කියනවනම් මේ සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කීර්ති නාමයට ඔහුට තියෙන ස්ථාවරයට ගෞරවයට ආකර්ෂණයට විරුද්ධව ගෙනෙන මතයක් වගේම ඔහුට යම්කිසි අපහාසයක් කිරීමේ චේතනාවෙන් දිගින් දිගටම සුමන්තිරන් මහත්මයා මේ ක්‍රියාදාමයෙන් ඉලිසිත් අලුත් ්‍යවස්ථාවක් ගේනකොට විපක්ෂ නායකතුමා දැනුවත් නොකර ආණ්ඩුවට න්‍යාය පත්‍රය හදන්න පුළුවන් කමක් නැහැ. මේ හැම දෙයකින්ම කල්පනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් මිනිස්සෙක් විපක්ෂ නායක කරගෙන පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයේ අතට ගන්න. ඊට පස්සේ අලුත් ්‍යවස්ථාවක් යෝජනා කරන්න, ඒ තුලින් ෆෙඩරල් ක්‍රමයකට යන්න, ෆෙඩරල් ක්‍රමයකට ගිහිලා බලය උතුරු නැගෙනහිරට ගෙනියලා උතුරු නැගෙනහිර එකතු කරලා ඊළම ඉලක්කයට යෑම තමයි මේකේ සම්පූර්ණ කොටස් තමයි මේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කිසිසේත්ම 3-2ක් ගන්න අපි මේ පාර්ලිමේන්තුවේ කිසිසේත්ම අවස්ථාවක් දෙන්නේ නැහැ.